සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ යෙසායා 41:10 පදයේ කොටසකුයි. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. පුරාණ බබිලෝනි හමුදා භටයන් බලවත් වුණා පමණක් නොව අහංකාරද වුණා. ඔවුන් නමස්කාර කළේ තම යුද්ධ ශක්තියටයි. ශුද්ධ බයිබලයේ හබක්කුක් 1:11 පදයේ පවසන්නේ ඔවුන් තමුන්ගේ බලය සුවකිය දෙවියන් කොට ගත් බවයි. මිදියන්වරුන් සමග සටනට යාමේදී මෙවැනි සොයන් යැපීමක් ඉස්සැල්වරුන්ටත් බෝවීම දෙවියන් වහන්සේගේ කැමැත්ත වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ හමුදා නායකයා වුණු ගිඩියොන්ට පැවසුවේ නුඹ සමග සිටින සෙනඟ වැඩිය මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවා දුන්නොත් ඉස්සැල් මට විරුද්ධව අහංකාර වී අපේ අත අපගැලවේ යයි කියනවා ඇත. නිවිශකාරයන්ගේ පොත 7:2 පදේ මේවා සඳහන් තිබෙනවා. ඒ ප්‍රතිපලයක් ලෙස ගිඩියොන් බිය ඇති සෑම කෙනෙක්ම යන්ට හැරියා. මිනිසුන් 22,000ක් ගෙදර ගිය අතර 10,000ක් ඉදිරි වුණා. අන්තිමේදී දෙවියන් වහන්සේ එම හමුදාව 300ට අඩු කළා. 3-7 දක්වා පදවල මේ ගැන තිබෙනවා. හමුදාව අඩු කිරීම තුළ ඊශ්‍රායෙලවරුන්ට වඩා සතුරන්ගේ හමුදා බොහෝ වැඩි ගණනක් බවට පත් වුණා. සතුරන් අසල මිටියාවතක ගණනින් පළඟටියන් මෙන් පැතිර සිටි බව 12 පදයේ සඳහන් තිබෙනවා. එසේ වුණත් දෙවියන් වහන්සේ ගිඩියොන්ගේ ඉතා කුඩා හමුදාවට ජය ලබා දුන්නා. සමහර විට දෙවියන් වහන්සේ අපගේ සම්පත් සිඳියාමට ඉඩ හරිනවා විය හැකියි. මන්ද එවිට ඉදිරියට යාමට අපි උන්වහන්සේගේ ශක්තිය මත යැපීමට නැඹුරු වෙන නිසායි. අපගේ අවශ්‍යතාව විසින් උන්වහන්සේගේ බලය ප්‍රදර්ශනය කරනු ලබනවා. යෙසායා 41:10 පදේ මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි, එසේම මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුරන්නෙමි කියන තැනන් වහන්සේ උන්වහන්සේයි. අපි මෙනෙහි කරමු. අපගේ ශක්තිය මත නොව උන්වහන්සේගේ ශක්තිය මත යැපීම දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙනවා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබවහන්සේගේ ශක්තියට අපි ස්තුතිවන්ත වෙනවා. අප දුර්වල වූ විට ඔබවහන්සේ අපව රැගෙන යනවා. ජීවිතයේ සෑම ජයග්‍රහණයකම ගෞරවය ඔබවහන්සේට ලබා දීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.